සුබ දවසක් හැම දිනටම SL Tuty YouTube channel එකට ඔයාල හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා. හොඳයි. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද Instagram stories වලින් මුදල් උපයන්නේ කියලා. ගොඩක් දෙනෙක් ටච් කරන්නේ නැති concept එකක් තමයි. ඉතින් Instagram stories වලින් උත් ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. ඒ වගේම $1,570ක් Instagram stories වලින් හොයපු කෙනෙක් ගැනත් අද අපි කතා කරනවා. හොඳයි. ඒත් එක්කම මතක් කරන්නම් මීට කලින් මම කමියුනිටි පෝස්ට් එකක් දැම්මා වෝටින් සෙෂන් එකක් අන්තර්ජාලයෙන් මුදල් හොයලා තියෙනවද නැද්ද කියලා දැනගන්න. එතකොට මේ වෙනකොට අඩුමතරමේ අන්තර්ජාලයෙන් ඩොලර් එකක්වත් හොයපු කට්ටිය සහ හොයපු නැති කට්ටිය මට මෙතනදී බලාගන්න ඕන වුණා. මේක සමහර කට්ටිය ඉතින් ජෝක් එකකට අරන් තිබ්බ. ඇත්තටම මේක ජෝක් එකකට නෙමෙයි මන් දැම්මේ. මේක සීරියස්ලි මට බලාගන්න ඕන කොහොමද ඔයාලා මේ වෙනකොට මුදල් හොයලා තියෙනවද නැද්ද කියලා. ඉතින් ඇත්තටම ඔයාලට පේනවා මෙතනදී වෝට් කරපු පිරිසෙන් හරිද 125 මේ වෙනකොට ඔන්ලයින් මුදල් උපයලා තියෙනවා. ඒත් එක්කම 75 ඒ කියන්නේ 4න් 3ක් විතරම තාමත් මුදල් හොයලා නැහැ කියලා තමයි වෝට් කරලා තියෙන්නේ. රයිට්. ඒතර ඇත්තටම මේක කනගාටු කරන. ඒ කියන්නේ මුදල් හොයන එකට මේකට හේතුව මොකද්ද කියලා හිතුවොත් මට නම් හිතෙන්නේ මේක මුදල් හොයන්න පරිකම නෙවෙයි. ඔයාලගේ තියෙන නොසල් කිරිමත්කම හෝ උනන්දුවන් නොමැතිකම තමයි මේකට හේතුව. ඒකට හේතුව ඔයාලා දන්නවා දැන් ඔන්ලයින් මුදල් හොයද්දී රයිට් අපි SL Tuty ගත්තොත් SL Tuty වල ඔයා දන්නවා වීඩියෝස් බලපු කෙනෙක් නම් මුලින් ඉඳන් මේකේ ලොකු කන්සෙප්ට් ගොඩක් කතා කරලා තියෙනවා. එතකොට ඔයාට දැන් අලුතෙන් එන කෙනෙක්ට කිසිම ස්කිල් එකක් නැතුව වුණත් මුදල් හොයන්න පුළුවන් මෙතඩ්ස් අපි කතා කරලා තියෙනවා. ඒ වගේම ස්කිල් දියුණු කරපු කෙනෙක්ට මුදල් හොයන්න පුළුවන් මෙතඩ්ස් අපි කතා කරලා තියෙනවා. ඉතින් ස්කිල් තමන්ගේ ස්කිල් වැඩි කරන්න ඔයාලට ගන්න පුළුවන් ඉන්කම් එකත් ඒ වගේම වැඩි වෙනවා. ඉතින් අපි ඒව කතා කරලා තියෙනවා ලොකු පරාසයක ඉන්කම් වලට යන හැටි අපි වීඩියෝස් වලින් කතා කරලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට මතකයි SL Tuty Help. ඉතින් මේ SL Tuty Help channel එකත් අපි ආරම්භ කරේ ඔයාලගේ ප්‍රශ්න වලට උදව් කරන්න වගේම withdraw සම්බන්ධ වීඩියෝස් දාන්න. ඉතින් SL Tuty Help එක ඒවා බලන්න ගිහිල්ලා withdrawal videos වලදී right එතකොට මේ withdrawal videos මම කරේ online business වලට අලුතින් එන කට්ටියට right මේ දේ කරන්න පුළුවන් කියලා පෙන්නන්න. එතකොට මේ හැම වීඩියෝ එකකදීම මුදල් අපි withdraw කරපු videos තියෙනවා. ඉතින් ඔයාලා බලන්න මේකේ කිසිම skill එකක් නැතුව හරිද සල්ලි හොයන්න පුළුවන් methods. එතකොට ඩොලර් 1ක් 2ක් අනිවාර්යම හොයන්න පුළුවන් කියන එක මම පෙන්නලා තියෙනවා. right එතකොට videos බලලා capture type කරලා ඉතින් සල්ලි හොයලා ඒ වගේම ad බලලා සල්ලි හොයලා withdraw කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයාලට මුදල් හොයන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතන සොයා නැත කියන එක හරිද ඔයාලගේ අතේ තියෙන වැරද්දක්. right ඒ නිසා මොකද මට අවශ්‍ය වුණේ මේ channel එක මම ආරම්භ කරේ අනිවාර්යෙන්ම හැම දිනාටම හරිද අටුමතරමේ ඩොලර් එකක්වත් ඔන්ලයින් හොයන්න පුළුවන් විදිහට ඔයාලව හදාගන්න එක. right එතකොට මේ වෙනකොට ගොඩක් දෙනෙක් ඔන්ලයින් විවිධ methods වලින් අපිත් එක්ක එකතු වෙලා මුදල් හොයනවා. right සාර්ථක මුදල් හොයන කට්ටිය ඉන්නවා. මම screenshot දාලා තිනවා. ඒක ඇත්තටම සතුටි. ඉතින් මේ 125 නෙමේ 175ටත් මට අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම මුදල් උපයන්න උදව් කරන්න. හරිද? ඒ නිසා ඔයාලගේ උනන්දුව තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට මුදල් උපයන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම අපි නියෝ බක්ස් ගැන කතා කරද්දී හරිද නියෝ බක්ස් වලින් ඇඩ් ක්ලික් කරන මුදල් හොයන අපි වීඩියෝ එකක් කතා කරා. ඒකේ සල්ලි විත්ඩ්‍රෝ කරන හැටි කතා කරා. ලංකාවේ බැංක account එකට ගන්න කොහොමද කියලා අපි කතා කරා. එතකොට මෙතනදී අරමුණ උනේ හරිද ලැබෙන්නේ සුළු මුදලක්. ඩොලර් 2ක් වගේ සුළු මුදලක් තමයි විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. කියන්නේ ඇඩ් බලලා. මොකද ඒක ස්කිල් එකක් අවශ්‍ය නැහැනේ. හැබැයි ඒකේ අරමුණ උනේ ගොඩක් දෙනෙක් කිව්වනේ ලොකු මුදලක් මේකෙන් ගන්න බෑ. එහෙමනේ. ඒකේ අරමුණ උනේ මුදල නෙවෙයි ඔයාගේ කැපවීම. මොකද නියෝ බක්ස් වගේ සයිට් එකක ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයද්දී යම් කාලයක් ගත වෙනවා. අන්න ඒ කාලය තුල ඔයාට ඒක අල්ලගෙන ඉන්න පුළුවන්ද? අන්න එහෙම අල්ලගෙන ඉඳලා කොහොම හරි තමන්ගේ ආදායම ගන්න පුළුවන් ටාගට් එකක් ඔයාගේ හිතේ තියෙනවද? අන්න එහෙම කෙනෙක්ට මේ දේ කරන්න පුළුවන්. හරිද? අන්න ඒකයි නියෝ බක්ස් කියලා දුන්නේ. රයිට්. එතකොට ඒ හරහා මුදල් උපයපු කෙනෙක්ට හරිද? ඔයාගේ පළවෙනි ආදායම ඔන්ලයින් හෙව්වා නම් ඔයාට ලොකු කන්ෆිඩන්ට් එකක් ඔයාගේ හිතේ ඇති වෙනවා. හරි මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා. අන්න ඉන්සයි. මොකද ගොඩක් දෙනෙක් ට්‍රයි කරන්නේ එකපාරටම හරිද ඔන්ලයින් බිස්නස් කියලා පටන් ගත්ත ගමන් ඩොලර් 100 200 දවසෙන් දෙකෙන් හොයන්න තමයි ගොඩක් කට්ටිය ට්‍රයි කරන්නේ. ඒක නෙවෙයි වෙන්න ඕනේ. මුලින්ම තමන්ගේ එක්ස්පීරියන්ස් ටික ටික දිනු කරන්න. account banned way, account suspend way. එහෙම වුණත් අතාරින්න නැතුව මේ ගමන යන්නයි වා ට්‍රයි කරන්න ඕනේ. හරි? හරි. කොහොම හරි මේක අමතර කතාවක් මේ කිව්වේ මේකයි. මොකද්ද ඕන කෙනෙක්ට ඔන්ලයින් හොයන්න පුළුවන් සල්ලි. ඒ හොයපු methods ගිහිල්ලා බලන්න. තාමත් හොයපු නැති කට්ටියට මම මේ මතක් කරන්නේ. හරිද?
හොයන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ සතුටුයි. මොකද ඒගොල්ලෝ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඇත්තටම හොයන පිරිස කොහොම හරි මහන්සිලා දැන් මේ වැඩේ අල්ලගෙන යන්නේ. ඒ සෙට් එක කොහොමද ඉන්කම් හොයනවා? රයිට්, මැසේජ් දානවා, ඒක ප්‍රශ්නයක් නැහැ. මේ හොයන්නේ නැති තාමත් හොයාගන්න බැරි වුණ පිරිසට මම කියන්නේ බලන්න. මේ වීඩියෝස් ටික බලන්න, අයිඩියාස් ගන්න. අනිවාර්යෙන් කරන්න පුළුවන්. බැරි නෑ. පළවෙනි ඩොලේ කව ඉස්සරවම හොයන්න. මේ මෙතඩ්ස් කියලා දෙනවනේ. හොයන්න බැරි නෑනේ. පළවෙනි ඩොලේ ගන්න. ඒ අතර ගත්ත දවසේ ඔයාට ඇති වෙනවා මාර විශ්වාසයක්. රයිට්. ඊට පස්සේ ඔයාට ඕන තරම් ටච් කරගෙන මේ දේවල් තනියෙන් ඉගෙනගෙන යන්න වගේ ආසාවක් ඇති වෙයි. හරිද? එනිසා පුළුවන්. හරි. එහෙනම් අද ලෙසන් එකට එමු. අද අපි කතා කරන්නේ Instagram stories වලින් මුදල් උපයන හැටි. හරි. ඔයා මුලින්ම යන්න Fiverr වලට. Fiverr වල ගිහිල්ලා සර්ච් කරන්න Instagram stories කියලා. රයිට්. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් බලන්න Instagram සම්බන්ධව මේ වගේ gigs තියෙනවා. ඒත් එක මම මතක් කරන්නම් මේ Instagram ගැන පොඩ්ඩක් කතා කරොත් අපි ඔයාලා දන්නවද Instagram වලට මාසෙකට බිලියන 6කට වැඩිය පිරිසක් Instagram එකට එනවා. ඒ කියන්නේ හිතන්න කොච්චර ට්‍රැෆික් එකක් තියෙන platform එකද Instagram කියන්නේ social media platform එක. ඉතින් ට්‍රැෆික් එක තියෙනවා කියන අන්න එතන අපිට මාකට් එකක් තියෙනවා. එහෙනම් අපිට මොකක් හරි ඩිමාන්ඩ් කරන්න පුළුවන්. අපි ස්කිල් එකක් ඩිමාන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි එහෙනම් Instagram කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. මේ concept එක හොඳට අල්ල ගන්න. රයිට්. එතකොට එතනිනුත් ඔයාලට පේනවා Instagram එකේ ට්‍රැෆික් එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා. 18%ක් විතර US ට්‍රැෆික් එකක් තියෙන්නේ. රයිට්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ස්කිල් එකට ඔන්න ඩිමාන්ඩ් එකක් හදන්න පුළුවන් Instagram එක හරහා. හරි. එහෙනම් අපි ඒක කරන්න පුළුවන් අපිට ලේසියෙන්ම Fiverr කියන platform එක හරහා. අපි Fiverr ගැන මීට කලින් කතා කරලා තියෙනවා විවිධ කැටගරි යටතේ. රයිට්. ඉතින් මේකත් ගොඩක් වැදගත් වෙනවා. හොඳට තේරුම් ගන්න මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ Instagram කොහොමද දැන් මේ Instagram එකේ තියෙන ස්ටෝරිස් කොහොමද ක්‍රියේට් කරන්නේ. විශේෂයෙන්ම ඔයාලා දන්නවද මේ දවස්වල ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා Instagram වල animated stories වලට. මේ animated stories හදන්න අමාරු නෑ. ඒ හදන මෙතඩ් එක මම කියන්න. ලේසියෙන්ම ඔයාට ක්ලික්ස් දෙක තුනකින් animated story එක හදාගන්න පුළුවන්. ඒ දේ හරියටම ඉඳ ඔළුවට දාගන්න. රයිට්. හරි. එතකොට මේ Instagram stories සහ මේ Fiverr ගැන. හරිද? Fiverr ගැන තාම ඔයා දන්නේ නැති කෙනා. Fiverr ගැන SL Tuty එක මුලින් ඉඳන් එකතු වෙලා හිටපු කට්ටිය දන්නවා. Fiverr වල කොහොමද gigs හදන්නේ මේ දේවල් දන්නවා. එහෙම දන්නේ නැති කෙනෙක්ට මම කියන්න. දන්නේ නැති කෙනෙක්ට පුළුවා SL Tuty channel එකට ගිහිල්ලා SL Tuty channel එකට ගිහිල්ලා ඒකේ තියෙන playlist එකක්. රයිට්. ඔයා බලන්න ගිහිල්ලා පල්ලෙහාට. මේ Fiverr tips කියලා playlist එකක් තියෙනවා. මේ playlist එකේ බලන්න මේ playlist එකේ තියෙනවා මේ Fiverr gig එකක් කොහොමද create කරන්න කියලා. රයිට්. මේ Fiverr gig image හදන හැටි, හරිද? Fiverr gig එකක් හදන හැටි මේ store මේ 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 playlist එක ගිහිල්ලා බලන්න. තාම Fiverr ගැන idea එකක් නැත්තම්. ඒත් එක්කම මීටත් වඩා වඩා Fiverr ඉගෙන ගන්න පුළුවන්. මොකද Fiverr කියන්නේ හොඳ platform එකක්. ඔයාලට earn කරන පිරිසට හොඳටම earn කරන්න පුළුවන් platform එකක්. දැන් මේ වෙනකොට අපි දන්නවා ගොඩක් දෙනෙක් motivational quotes, emojis වලින් හොඳට earn කරගෙන යනවා. ඉතින් මේ method එකත් ඒගොල්ලන්ට ගොඩක් වැදගත්යි. ඒත් එක්කම ඔයාගේ Fiverr එකේ ඔයාලට ඕන තරම් categories දාන්න පුළුවන්. gigs 7ක් දාන්න පුළුවන් මුලින්ම. ඒ කියන්නේ ආරම්භයේදී. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ ඔයාලට ඕන කෙනෙක්ට මේකත් දාගන්න පුළුවන් වගේ gig එකක් විදිහට. ඉතින් Fiverr ගැන වැඩිපුර ඉගෙන ගන්න කැමති කට්ටිය ස්ටෑන්ඩඩ් Fiverr කෝස් එක ෆලෝ කරන්න පුළුවන්. මොකද ගොඩක් දෙනෙක් ඉල්ලුවා Fiverr ගැන පිළිවෙලට කෝස් එකක් විදියට හදලා දෙන්න කියලා. ඉතින් සිංහල භාෂාවෙන් සරලව තියෙන මේ කෝස් එක ෆලෝ කරන්න පුළුවන්. මේ කෝස් එක හරහා වාටි ඉගෙන ගන්න පුළුවන් Fiverr ගැන මුලින්ද. එතකොට මේ PayPal Payney account හදන හැටි, ඒක Fiverr වලට link කරන හැටි, ඔයාගේ gig එකට පළවෙනි order ගාවම ඔයා මොකද කරන්න ඕනේ, කොහොමද order එක complete කරන්නේ, ඊට පස්සේ සල්ලි කොහොමද PayPal වලට ගන්න, PayPal වලින් ඉඳන් ලංකාවේ bank account එකට කොහොමද සල්ලි ගන්න. ඉතින් මේ දේවල් ඔයාට පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන් මේ course එක follow කරලා. ඉතින් knowledge එක ගන්න මම කියන්නේ හැමතිස්සෙම try කරන්න, knowledge එක ගන්න, skill දියුණු කරගන්න, අනිවාර්යෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ Instagram stories වලට ඔයා ගියොත් Fiverr එකේ මම එක gig එකක් ඔයාලට පෙන්නන්නම්. දැන් මෙන්න මේ gig එක. හරිද? දැන් මෙයා මොකද්ද කරන්නේ? මෙයා කරන්නේ animated Instagram stories හදන එක තමයි මෙයාගේ වැඩේ. හරිද? ඔයාලටත් මේ විදිහටම gig එකක් දාන්න පුළුවන්. රයිට්. එතකොට මේ stories එක හදන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේදී කියනවා. ඒත් එක්කම නිකමට බලන්න මම ඔයාලට පෙන්නන්න කියන්නේ $1570 හොයපු කෙනෙක්. ඉතින් මෙයා ඔයා බලන්න, කියන්නේ ඇත්තටම 1570 සහ ඊට වඩා හොයපු මුත් කට්ටිය ඔයාලට බලා ගන්න පුළුවන් මේ Fiverr එකේ. රයිට්. ඉතින් මෙයා මේ Instagram stories වලින් විතරක් හොයපු මුදල තමයි මම මේ කියන්න හදන්නේ. ඔයා බලන්න මෙයා දැනට මේ වෙනකොට 157ක්
orders complete කරලා තියෙනවා මේ Instagram stories වලදී. Right? අපි හිතමු මෙයාගේ minimum income එක කොච්චරද කියලා බලුවොත් මෙයා basic ගත්තොත් ඩොලර් 10ට තමයි මෙයාගේ basic package එක තියෙන්නේ. තව standard premium තියෙනවා. ඒවා ඩොලර් 20ට ඩොලර් 30ට යනවා. අපි අඩුම income එක බලන්නේ මෙතන. අපි බලමු ඩොලර් 10ක ඩොලර් 10ක service නම් මේ 157ම. එහෙනම් 1570ක් ඩොලර්ස් මෙයා හොයලා තියෙනවා Instagram stories වලින්. එහෙනම් 1570ක් අපි නිකන් රුපියල් වලට convert කරලා බලුවොත් මේ වෙන විට 195ක් වගේනේ ඩොලර් එක වැටෙන්නේ. බලමු වන ලක්ෂ 3කට අධික මුදලක් මෙයා හොයලා තියෙනවා මේ Instagram stories කියන concept එකෙන්. Right? Instagram stories කියන concept එකෙන් ලක්ෂ 3කට අධික මුදලක් හොයලා තියෙනවා. ඉතින් මේක ලොකු වැඩක් නෙමෙයි අතරම. ඔයාට ඉගෙන ගන්න පුළුවන් නම් මේක හරියට මේක ලොකු වැඩක් නෙමෙයි. මේ concept එක තමයි ඔලුවට දාගන්න ඕනේ. මම ඔයාලට පෙන්නුවානේ traffic එක කොහමද තියෙන්නේ Instagram වලට, market එක එතකොට කොහමද හැදිලා තියෙන්නේ. එහෙනම් මේ වැඩේ වල කරන්න පුළුවන්. Right. එහෙනම් අපි බලමු කොහොමද දැන් මේ Instagram stories එක හදන්නේ කියලා. Right. ඉතින් මේ වැඩේ අපි කරන්නේ Canva කියන platform එකෙන්. ඉතින් Canva ගැන දන්නේ නැති කෙනෙක් නම් හරිද? SL Tuty එක මුල ඉඳන් එකතු වෙලා හිටපු කට්ටිය Canva ගැන දන්නවා. මොකද අපි Canva වලින් design කරලා තියෙනවා. ඉතින් Canva ගැන දන්නේ නැති කෙනෙක් උනත් ගිහිල්ලා බලන්න SL Tuty මං කිව්වා playlist එකේ තියෙන 5 tips. ඒකේ තියෙනවා Canva වලින් කොහොමද gig එකක් design කරන්න කියලා. Canva එකේ account එක හදන්නේ කොහොමද කියලා එතකොට ඒ video එකේ වට බලා ගන්න පුළුවන්. ඉතින් Canva හරහා වා Canva ගියාම මෙන්න මෙතන search කරන්න Instagram stories කියලා. Right. ඉතින් මේක ඇත්තටම පොඩි වැඩක් තියෙන්නේ. ඔයා මේ හරියට මේ වැඩේ කරොත් ඔයාට ලේසියෙන් ඔයාගේ income එක තහවුරු කරගන්න පුළුවන්. Right. දැන් බලන්න Canva එකේ Instagram stories ගියාම මෙතන එනවා templates ටිකක්. Right. එතකොට නිකමට බලන්න දැන් මෙහෙමයි වෙන්නේ. ඔයා දානවා 5 එකේ gig එක. හරිද? Instagram stories create කරලා දෙනවා කියලා gig එක දානවා. මෙන්න මේ විදිහට වා ඔයා gig එක හදන්න ඕනේ. එතකොට gig හදන හැටි වට පුළුවන් අපේ videos බල ඉගෙන ගන්න. එහෙම නැත්නම් 5 course එක follow කරලා හොඳට 5 ගැන knowledge එකක් ගන්න පුළුවන්. Right? එතකොට ඔයා මේ විදිහට gig එක හැදුවට පස්සේ ඔයාට තියෙන්නේ මේ Canva වලට ගිහිල්ලා right? template එකක් ඉස්සරම select කරන්න. මෙතනදී ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ customer ගෙන්. يعني ඔයාට order එක ලැබුණාට පස්සේ customer එක්ක communicate කරලා මොන වගේ colors දෙයට ඕනේ, මොන වගේ design එකක්ද, ඒ දේවල් පොඩ්ඩක් idea එකක් අරගෙන ඔයාට පුළුවන් customer ට ඕන sample උනත් යවන්න මේ හරහා. හරි. දැන් මෙතන මම එක template එකක් select කරනවා. Right. ඊට පස්සේ බලන්න දැන් මෙන්න අපි select කරපු template එක. එතකොට දැන් මෙතනදී වෙන්නේ මේ ඇවිල්ලා මේගොල්ලෝ මේ template එක හදලා තියෙන්නේ හරියටම Instagram stories වල pixel ගන්නට set වෙන්න. Right? එනිසා අපිට මේකේ height එක width එක ගැන හිතන්න දෙයක් නැහැ. ඒ විදිහට fix කරලා තමයි මෙයාලා template එක හරියට දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් customer ගේ images අපිට ගන්න. Right? එතකොට දැන් මේ තියෙන template එකේ මේ images වෙනුවට අපිට customer ගේ images add කරන්න තියෙන්නේ. සහ customer මේකේ mention කරන්න අවශ්‍ය කරන මොකක් හරි paragraph එකක් වෙන්න පුළුවන් මොකක් හරි sentence එකක් වෙන්න පුළුවන් අන්න ඒක ඔයාලට මෙන්න මෙතන type කරන්න පුළුවන් ඉතින් ලේසියෙන් අපිට මේව දේවල් edit කරන්න පුළුවන් නේ ඔයාලට වෙන අපිට අවශ්‍ය දේවල් අලුතෙන් type කරලා මේක edit කරන්න පුළුවන් right ඉතින් මේ හැමදේම මේ Canva හරහාට ලේසියෙන් edit කරගන්න පුළුවන් එතකොට customer ගේ images ටික දැම්මා ඊට පස්සේ type කරන්න අවශ්‍ය නම් මොන හරි sentence එකක් type කරනවා මේ දේවල් කරලා right ඔයාලට පුළුවන් මේක animate කරන්න animate කරන්නේ කොහොමද right එතකොට Instagram stories වලදී ඔයා හොඳට ඔලුවට ගන්න මේ දේ ඔයාට එක්ක පුළුවන් animated Instagram story එකක් හදන්න එහෙම නැත්නම් non animated හදන්න පුළුවන් එතකොට ඔයා gig එක දාද්දි දැන් මේ gig එකේදී ඔයාට පේනවා මෙයා කෙලිම gig එක දාලා තියෙන්නේ animated Instagram stories එතකොට ඔයාට ඕන නම් එක gig එකක් දාන්න පුළුවන් animated Instagram stories වලට අනිත් gig එක දාන්න පුළුවන් නිකම්ම Instagram stories ඒ කියන්නේ animated නැති Instagram stories වලට දාන්න පුළුවන් right එතකොට දැන් ඔයාට මේ ඕන එකක් animate කරන්න නම් මෙන්න මෙතන animate කියන එක click කරලා right මේ තියෙන option වලින් animate කරන්න පුළුවන්. එහෙම නැත්නම් none කියලා තිබ්බොත් මේක animate නැතුව customer යවන්නත් පුළුවන්. right අපි නිකම්ම ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන කැමති option එකක් මෙතන බලන්න preview වෙනවා තන. දාලා click කරන්න. එච්චරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක play කරලා බලන්න. ඔයාලා පේනවනේ මෙන්න animate වුණු ලස්සන Instagram stories එකක් ලේසියෙන්ම හැදෙනවා. ඉතින් මේකයි වැඩේ. ඔයාලට මේ විදිහට කරලා ඔයාලට ලේසියෙන් මේක download කරගන්න පුළුවන්.
ඉතින් MP4 විදිහට වට මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරලා වට තියෙන්නේ ලේසියෙන්ම කස්ටමර්ගේ අතට මේ වීඩියෝ එක දෙන එක හරිනේ ඉතින් මේක ලොකු දෙයක් නෑ මේ කන්සෙප්ට් එක තමයි වැදගත් ඔයාලට මේ දේ කරන්න පුළුවන් ඉතින් ගොඩක් දෙනෙක් මේ හරහත් earn කරන නිසා ඔයාටත් මේ වැඩේ කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම ලොකු කන්සෙප්ට් එකක් නෙවෙයි මේක හොඳ කන්සෙප්ට් එකක් සහ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන මෙතඩ් එකක් ඉතින් ඔයාට මේ වැඩේ 5 කියන platform එකකින් විතරක් නෙවෙයි තව platform තියෙනවා මේ වැඩේ කරන්න. ඉතින් අපි මීට කලින් කතා කරා ඒවා මම ඔයාලට දැන් නම් වශයෙන් මතක් කරලා දෙන්නම්. මතක ඇති 𝗙𝗥𝗘𝗘 කියන platform එක අපි කතා කරා. එතකොට මේ 𝗙𝗥𝗘𝗘 කියන්නේ 5 වගේම freelancing platform එකක්. ඉතින් ඔයාලට පුළුවන් අපි 𝗙𝗥𝗘𝗘 ගැන කතා කරා මේක register වෙන්නේ කොහොමද මේකට අපේ payment method set කරන්නේ කොහොමද මේ දේවල් කලින් කතා කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට 5 වගේම ඔයාලට 𝗙𝗥𝗘𝗘 එකෙත් ඔයාගේ gig එක ඒ විදිහටම දාන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් මේක gigs දාන්න. එතකොට ඔයාලට මොන platform එකෙන් හරි order එකක් ආව ගමන් canva හරහා මේ වැඩේ කරලා ඔයාලට order එක complete කරන්න පුළුවන්. එතකොට 𝗙𝗥𝗘𝗘 පුළුවන්, 5 පුළුවන්, ඒ වගේම අපි කතා කරා freelancer platform එක. ඉතින් ෆ්‍රීලෑන්ස් වල මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි ෆ්‍රීලෑන්ස් වල gig එකක් දාන්න නෙමෙයි. මෙතන ෆ්‍රීලෑන්ස් වල වට පුළුවන් මේවට bits දාන්න. bits අපි කියන්නේ bits කරනවා කියලා. එහෙම නැත්නම් proposal එවන්න පුළුවන්. එතන projects ආවම වට පුළුවන් ෆ්‍රීලෑන්ස් හරහා මේ වැඩේ කරන්න. එතකොට ෆ්‍රීලෑන්ස් වගේ තවත් platform එකක් තියෙනවා ට්‍රූලෑන්ස් කියලා. ඉතින් මේ හැම platform එකක්ම අපි කලින් කතා කරලා තියෙනවා. එතකොට මේ හැම platform එකකටම ඔයාගේ මෙන්න මේ strategy එක use කරන්න පුළුවන්. Instagram story කියන method එක use කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කන්සෙප්ට් එක ගොඩක් වැදගත් වෙන්නේ නැති මේ වීඩියෝ ගොඩක් ක්ලියර් වෙන්නේ නැති කියලා ඒත් එක මතක් කරන්න ඕනේ තාමත් දැන් 5 orders නැත්තම් ඔයා 5 gig එකක් හදලා orders නැත්තම් 5 gig එක ප්‍රමෝට් කරගන්න අයිඩියා එකක් නැත්තම් ඔයාට පුළුවන් how to get unlimited free traffic course එක මේක සිංහල භාෂාවෙන් සරලව තියෙන course එකක් ඕන කෙනෙක්ට follow කරන්න පුළුවන් කොහොමද traffic හදාගන්නේ කියන දේ මේ හරහා හරියටම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් විශේෂයෙන්ම US UK Canada වගේ රටවලින් traffic එක filter කරගන්නේ කොහොමද marketing strategy එකක් කොහොමද build up කරන්නේ Tamanට එන traffic එක කොහොමද හරියටම analyze කරගන්නේ ඉතින් මෙන්න මේ වගේ දේවල් මේ course එක හරහා ඔයාලට ඉගෙන ගන්න පුළුවන් right ඉතින් try කරලා බලන්න right enroll වෙලා බලන්න ලොකු knowledge එකක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක හොඳ concept එකක් ගොඩක් දෙනෙක්ට මේක ඔලුවට යන්නේ නැති කියලා. වීඩියෝ එක කැමති නම් like කරලා share කරන්න අමතක කරන්න එපා. ඔයාගේ අදහස් පල්ලෙහෙන් comment කරන්න අපි ඉස්සරහට මේ සම්බන්ධව. right මේ වගේ freelancing platform වලින් තව තව අපිට categories වල ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් මේ දවල් ඉගෙන ගන්න කැමති නම් ඔයාට පල්ලෙහෙන් comment කරලා ඔයාගේ අදහස් දක්වන්න පුළුවන්. ඔයාගේ ගැටලු තියෙනවා නම් comments කරන්න. ඒ වගේම SL Tuty help page එක තියෙනවා. page එකට යොමු කරන්නත් පුළුවන්. එහෙනම් subscribe කරලා නැත්නම් තාමත් අපිව subscribe කරලා එකතු වෙන්න පුළුවන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැම දිනාටම ජය වේවා.